ඔව්, ඉතින් කරණීයමත්ත සූත්‍රය අද කරන්නේ ඔය ගායනා කර කර මේක මෛත්‍රී කර්මස්ථානයක් වඩනවා කියනවා. නමුත් මේකේ තියෙන්නේ මෛත්‍රිය විතරක් වැඩීම නෙමෙයි. මේකේ තියෙන්නේ යම් කිසි යහපත් කරුණු 14ක් තියෙනවා. සක්කෝ ඌජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි සුබරෝච වෙනක. කරුණු 14ක් තියෙනවා හිතේ පිරිසිදු බව. ඊට පස්සේ තියෙනවා හිතේ කිලුටුව බවට පත් වෙන දේවල්. අර දීඝාවා මහන්තාවා මජ්ක්‍ධිමා රසකා මුක්තුලා දිට්ඨාවා අදිට්ඨාවා මේ ඔක්කොම අකරණීය ධර්ම. ඒවා ඔක්කොම හිතෙන් අයින් කරන්න ඕන. ඒක 11ක් හැටියට අකරණීය ධර්ම විග්‍රහ කරලා තියෙනවා. ඔය එකක්වත් අද අර කරණීය අකරණීය දෙපැත්ත දෝතාවේ තේරුම් ගන්න නැතුව විග්‍රහ කරන්න බෑ. ඊට පස්සේ තියෙන්නේ අර දසනින සම්පන්නෝ සීලවා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරමාසයන් වෙලා සෝතාපට්ටි ඵලයට. අවසාන වශයෙන් අරහත් ඵලයටම පත් වෙනවා ඔය කරණීය මෙත්ත සූත්‍රයේ නහි ජාතු ගබ්බ තෙයං පුනරේති ඉති කිවි. ගමන අවසන් කර මව් කුසකර යෑම නවත්වනවා. ඒ කියන්නේ නිවන. මේ නිවනම විග්‍රහ කරපු සූත්‍රයේ කරණීය අකරණීය ධර්ම විග්‍රහ කරපු සූත්‍රය අද වෙන පැත්තකට අරන් මේක මෛත්‍රිය විතරක් තියෙන සූත්‍රයක් හැටියට තියෙනවා. ඒක අර අටුවාවේ තියෙන අර නිදාන කතාවේ තියෙන වැරද්දයන් නිසා තමයි ඕක. මේක ත්‍රිපිටකයේ තියෙන්නේ සූත්‍ර දෙකක් හැටියට, කරණීය සූත්‍රයයි අකරණීය සූත්‍රයයි. ওই දෙකම එකතු කළා පස්සේ කාලෙක අටුවාකාරියෝ තමයි කරණීය මත්ත කුසලයෙන්. ඒක ගැඹුරු ධර්මයක් තියෙනවා. මේ කුසලේන මස්තක ප්‍රාප්ත කරගන්න. කුණු සලාහැරීම මස්තක ප්‍රාප්ත කරගන්නටයි කරණීය කළ යුතු, කරණීය සහ නොකළ යුතු අකරණීය ධර්මතාවයන් කියලා තියෙනවා. නමුත් අද වෙන විට ඒක මෛත්‍රී කර්මස්ථානයක් විතරක් හැටියට අරගෙන මිනිසුන්ට කියා දෙනවා, උගන්වනවා, පරිවර්තනය කරලා අටුවාකාරියෝ ලියලා තියෙනවා. නිවන වහනවා පැයටම පහත්වගෙන.